අයදානත් ආකරත්ව ආයතනත් ආයතනත්වෝ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අයදානත් ආයතනත්වෝ හරියට රජයකට අයබඳු අයකන වගේ තමයි මේ ආයතනවල චිත චයිස්සක ධර්ම නැවත් නවත ඇතිවෙන්නේ ආකරත්තුෝ ආයතනත්තෝ හරියට රංආකාරයකින් මැනකත්රයකෙන් ඒ වස්තෝ ලැබිෙන වගේ තමයි චිත චයසික ධර්ම නැවත නැවතත් මේ ආයතනවල ඇතිවෙන්නේ. සදැහැබර පින්වතුනි මේ ආයතන අපිට ලැබෙන්නේ අවස්ථා දෙකකදී. මනුස්සව වෙලා උපදින ජලාබුජ විදිහට උපදින සත්වයන්ට අවස්ථා දෙකකද මේේ ආයතන්තික ලැබෙනවා. එක අවස්ථාවක්තමයි මවකුස පිළිසිඳගත්දේ. පිලිසිඳ ගන්නකොට අපිට ලැබෙනවා මනායතයි කාආයතනය ඇයි කියන ආයතන දෙක ඒක ටඕන කරන රූප කලාපේ ලැබෙනවා. පටවි ආපු තීචු වායෝ වන්න ගන්ධ රස ඕෝචා ජීවිතින්දය රූපයඇත්තක්ක වස්තුරූපය කියලා රූප දහයක් එතන තියෙනවා. ඒවගේම අපිට... කායරූප ඇත්තේ කර රූප නවයත් එකතුන හම රූප දහයක් තියෙනවා. මවකුස පිළිසිඳ ගද්ධී ආයතන දෙකක් එහෙම ලැබෙනවා. හැත්තය හත්වදින වෙනකොට ඉතිරි ආයතන වලින් පිවත්න ලැබෙනවා ආයතන උක්කෝම හතරක් දැන් අර වැදිිච්ච හැදනු අයගේ හොඳට වර්තනයවුණමී අයගේ ඉතුරු ආයතන්ටික ලැබෙනවා. ඇත්තයි හත්ව දිඳ රාත්්‍රී වෙනකන් ටු මැඩින්න ඕනෑ දැන් එතකොට අපිට දැනගන්න ඕනේ කොහොමද මේ ආයතනවලට අරමුණු හම්බ වනාට පස්සේ කරම දක්වා කටයුතු සිද්ධ වෙන්නේ කියලා දැන් ආයතනොක්කෝම හයක් තියෙනවාන ඇස එක ආයතනයක් කන තවත් ආයතනයක් නාසේ තව ආයතනයක් දිව සරීරය ප්‍රදවස්තුව මේ තමයි ආයතන හය චක්කු සෝත ගහන ජව්හා කාය මන මේ හැම ආයතනයකටම වෙන්වුණු අරමුණු වගේයක් තියෙනවා චක්කු කියන ආයතනයෙන් ්‍රූප අරමුණු විතරයි ගන්නේ ර සම්බන්ධ කිය්‍රාවලිය වෙන්නේ මේ ඇහැ කියන ආයතනය එටක සබ්දය කියන ආයතනින් සබ්දයතියන ඒ බාහිර ආයතනය සෝත කියන ඒ අභ්‍යන්තර ආයතනයක් එක්ක තමයි කටයුතු සිද්ධ වෙන්නේ එතකොටට ඇසනං රූප කණනම් සබ්ද ගඳ සුවඳනං නාසයල් රසලා දිව හ ඒවාගේම දම්මාරම්මන මනා එතන්න සිතනම් දම්මා රම්මනයක් මේ විදිහට ආයතන හයෙන් අරමුණ වර්ග හයක් ගන්නවා ඒ අරමුණු හයගන්න තව හේතු ගොඩක් ෝන මේ හැමදේම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතයක් විදිහට මේ කිසිමදයක් කවරුත් මවන්නේ නැහැ මැවෙන්න නෑ ඉබේ ඇතිවෙන්නෙ නෑ කාටවත් ඕන විදිහට මේක සිද්ධ වෙන්නෙ නැ හැ මේ ආයතන ලැබිෙන දින තියෙනවා ලැබෙන අ්‍යවස්ථා තියෙනවා ඒ ඕනකරන හේතු තියෙනවා ඒක පවතින්න හේතු තියෙනවා මේ වගේ මවකුස පිළිසිඳ ගද්ධීම චිත්තචයස්සක ධර්ම හටගන්නේ ආයතනවලින් දෙකක් ලැබෙනවා මවකුස තුළ වැඩෙනකොට ඉතිරි ආයතනය ලැබෙනවා මේම හැත්තේ හත්තන්දෙන් රාත්‍රය වෙනකොට ඊට පස්සේ ටික ටික වර්තනය වෙනවා මෙලෝ උපදිනවා දැන් අපි දැනගන්න ඕනි මේ ආයතනවල චිත්ත ජන්ස්සක හටගන්නකොට ඕන වන හේතුමොනවද කියලා සත්පුරස පිංවත්න ඇස්සට රූපාරමුණක් හම්බ වෙනකොට සිදුවන කියාවලිය තව ටිකකින් කියන්නම් කණට නාසයට දිවට සරීරයට සබ්දගන්ධ රස ඉස්පරසරමුණු හම්බ වෙනකොට සිද්ධ වනදී ඉදිරියට කියනවා. හැබැයිඒ රූප දකිනවන සබ්ද හනවන්නන් ඒ හීතු ටික දැනගෙන ඉන්න ඕනේ මේවා අනිවාරයෙන් අවස්සයි කියලා. චක්කංච පට්ි රූපේච උපද්ජති චක්කු විඥානම්. තනදී චක්කු වි්ඥානයක් ඇතිවෙන්න නං චක්කු ප්‍රසාදයක්ත් ඕන රූප අරමුණත් වඕන දැන් ආයතනවලින් ආධ්‍යාත්මිකා යතන හයයි බාහිරායතන හයයි ආධ්‍යාත්මික අයතන වලින් එකක් තමයි චක්කා එතනය එතුට බාහිරායතන වලින් එකක් තමයි රෝපා එතනය මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හමු වෙලා චිතචයස්සික ධරම ඇති වෙන්නනාම් එතන තියෙන් ඕන කාරණා හතරාක් චක්කුප ප්‍රසාදේ තියෙන් නොනී කෙනෙ ආධ්‍යාත්මික යතනය ඕන සරීරයේ චක්කුප ප්‍රසාදය ඒවගේම රෝපාරමුණත් ඕන ආලෝකයත් ඕෝන මනසිකාරයක්ත් ඕන අරමුණ අවස්සයි චක්කු උපසාධය අවස්සයි ආලෝකයේ අවස්සයි මනසිකාරය අවස්සයි චක්කුංච පටිච්ච රූපේච උපප්ජති චක්කු විඤ්ඥාණං තින්නන් සංගති පස්සෝ මේ කාණාතුන් එකට හමුුවෙනකොට තමයි එතන පස්සේ ස්පර්සය හැපීම සිද්ධ වෙන්නේ සත්පරස පංුවත්න රූපාරමුණ ආලෝකය චක්කු ප්‍රසාදය මනස කාරයේ ඔයිටික මතක තියාගන්න දැන් ඊට පස්ස අපි කොහොමද මේ අපේ චිත්ත සන්තානය තුළ අතීත බවංග බවංග චලන බවංගු පච්චේද බවංගු පච්චේදයෙන් පස්ස පංචාත් දවාරා වච්චන හිත ඊට පස චක්කු විඤ්ඥානයේ දැම් මේ කතා කන චක්කු විඤ්ඥානය මෙතන මේක රූාරමුණ චක්කු උප්‍රසාධ යාලෝකයේ මනසිකාර ඔටික ලැබෙන කොට චක්කු ්ානය පහළ වෙනවා නිතනඒ චක්කු වි්ඥානය ඊට පහස්සේ සම්පටිච්චන සන්තීරණ වොට්ටපන කියන සිත්තිික ඊළඟට කර්ම හිත්තිික ඒ කර්ම සිත්වල ම් පාස තදාරම්මන හිද දෙක ඉට පාස හපවෝ බව අගේ ඊට පාස දිගටම ඔය වගේ සිත්වැලක් ඇති වන විදිහ ඔය වගේ ක්‍රියාවලියයක් තියෙනවා පුංචි දර්ුවයෙක් ගිනිබෝලයක් කරගෙන වීගයෙන් කරකවනකොට අපිට පේෙන්නේ සනිරවුමක් වගේ එවුනාට එතන සිද්ධ වෙලා තියෙන්නේ තනිරවුමක් නෙමෙයි එතන එක ගිනි බෝලයක් වේගියෙන් කරකවලා ඒවාගේ මෙතන තියන එක හිතක් නෙමේ චිතචයසක ධර්ම ඇතිවෙන්නේත් එක හිතක නෙමේ එක ආයතනය එකත් නෙමේ රූපය කියන්නේ වේදනා සඥා සංකාර විද්ඥාන කියන්නේ වෙනවෙනම ධර්ම වගේයක් ඒ හැමයි එකකීම වෙනවෙනම ක්‍රියාවන් වගේයක් වෙන්නේ. ඔපින්වතුම් භාවනා කරන කොටේම ඔයඇත්තන්ට මෙම පේන්න ගන්නවා මෙම දක්කි ඉන්න ගන්නවා මෙ හොන්තට වැට හෙන් ගන්න හොන්ට අවබෝධ වෙන්න ගන්නවා. රූපේ ගැන වේදනා සංඥා සංකාර විඤ්ාන ගැන හොතටම අවබෝධ වෙන්න ගන්නවා. ඉරි පස්සේ ඔඇත්තන්ගේ කනයක්ක ගත්තාහම සෝතංච පටිච්ච සද්දේච උපප්ජති සෝතවිඤ්ඥානං දැන් ඔයඇත්තගේ සබ්ද අරමුණ ඇතිවන්න ඕන කන සෝතවිඤ්ඥානයයි ඒවාගේ සබ්ද අරමුණයි දැන් කොහේ හරි තැන අපි කියමුක බල්ලෙක් පුුරණව කියලා ඒක හෙන්නනං ඉස්සරහා බල්ල පුරුවන් තැනෙදම් බේ කනේ ගැටින තැනදක්වා සුද්ධාශ්ඨක විශාලපමාණයක් පහුකරගෙන ඔබේ කනට ආසන්ද සුද්දාාශටක ඒ දක්වාම ඒ පහුකරගෙන එනකොට පින්වනී එතන තියෙන් ඕන ආකාසධාතුව දිකටම එකකින් එකක් විංකන ආකාසිධාතුව ඉරමස මනසිකාරය ඒ වගේ සෝතවිඤ්ඥානය ලැබෙන්දනං සබ්ද අරමුණ ඕන සෝත්තා ප්‍රසාදයේ ඕන ඒවාගේම ආකාසධාතුව ඕන මනසිකාරය ඕන ඊළඟට ගානවිඤ්ඥානය ගානංච පටිච්ච ගන්දේච උපච්චති ගානවිඤ්ඥානං ගානවිඤ්ඥානයක් ලැබෙන්දනං පංවත්න ගන්ධ අරමුණ ඕන ගානප්පසාදී ඕන වායෝධාතුූ ඕන මනසිකාරයේ ඕනෑ ගන්ධාරමුණ ඕන ගානප්පසාදී ඕන වායෝධාතුූ ඕන මනසිකාරය ඕනෑ වායෝධාතු අවස්්‍ය වෙනවා මෙතන විශේස හිතුවක් විදිහත අනිත්තැන් වලි විශේස හිතුවාගේීම කවාලෝක කවාකාසද අතුව මෙතන්ට වායෝධාතු ඕන වෙනවා ඒ ගමේ ගන්ධය නාසේළඟ ගැටෙන ඒ කියයාවලියට මේක ඇවිල විසාල වැඩ කොටසක්. පොඩි දෙයක්ට මේ විශහ සිද්ධි ගොඩක් මෙතන සිද්ධ වෙනවා. ඇත තියෙන දෙයක් නහ අපේ නහයට දැනෙනකොට ඒක ඒ හේතුඵල සම්බන්ධතාවයට, ොකු වැඩකොටසක් ලොකු ක්‍රියාවන් ගොඩක් සිද්ධ වෙනවා ගන්ධාරමුණ ඒවගේම ගහනප්‍රසාදේ වායෝධාතුව මනසිකාරය ඉරි පස ඊළඟට ජිව්හංච පතිච්ච පසෝචය උපපාච්චති ජිව්හාවිஞ්ඥානං ඒකට ඕන වෙනවා ජව්හාවිඤ්ඥානයක් ලැබෙන්න්නනම් ඔය ඇත්තන්ගේ ජීව්හා්‍රසාදේ ඒවගේම රස්ස අරමුණ ආපෝධාතුව ඒවාගේ මනිසිකාරය ජිවහා අරමුණ ඕන වෙනවා දිවට දැන රස අරමුණ අවසයි ප්‍රසාද රූපය ඕන ප්‍රසාද රූපය කියන ඔබේ දිවේ නිලුම්පතක් වගේ පැතිෙල්ලා තියෙන් එතන එතන තමයි රස දැනගන්නේ ඒවගේම ආපෝධාතු ඕන ඒවගේම මනසිකාරය ඕන ඊළඟට පින්වුවත්න කාය විඤ්ඥානය කායිවිඤ්ඥානයේදී කායංච පටිච්ච පොට්නබේච උපපච්චති කායිවිඤ්ඥානං ඔය ඇත්තන්ගේ ඉස්පර්ස අරමුණ දැනගන්න පුළුවන් කායක් ප්‍රසාදේ ඕන ඉස්පාර්ස අරමුණ ඕන පට විධාතුව ඕන ඒවගේම මනසිකාරය ඕන මෙන්න මේ කියන හේතු ටික තිබුණොත් තමයි ඔය ඇත්තන්ගේ රුපප අරමුණු සබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු ස්පාලස අරමුණු අරගෙන සිත්්පහල වෙලා සිත්වල ක්‍රියාවලියයක්ක් වෙන්නේ ඒ සිත්වල ඒ සිද්ධ වන ක්‍රියාවලිය ම් පාස ලෝබය හරි දේසය හරි මෝහය හරි ඇතිවෙලා දිකටම ඉම්පාස්ස ඊළඟ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නං අහපවා කරම සකස් වෙන්න නාං මුලින්ම මේ හේතුටික ඕන වෙනවා හැමෝට මේ හේතුටික පැහැදිදිද සවදනාටිමටික තිවුණනා ද ළංඟටි කියන්න සමස මෙතනදී ඔයචක්ු ප්‍රසාදය සෝච ප්‍රසාදය ්‍රහන ප්‍රසාදය එතනින්දැන් අර මනසිකාරය කියන්නේ මේ අර සිතින්ල එන රූපය හෝ සබ්දය ෝ එ මේ අරසිත විඥනෙන් මේ ඇදල ගන්නවගේ ග්‍රහණය කරගන්න ක කියෙනමොකද මනසිකාරය කෙන් තක්ස මනසිකාරය කියන මෙිනයනවා ඒ අරමුණට හිත නන්වමින් ඒකන මෙිනහේ කිරීමක් ඒක චෛස්සික ධර්මයක් අපේ අම්මා මනසිකාරය කලකයක් සම්පූණයම අර සබ්‍රචිත සාධාන චෛතසිකයක් විදු හැම හිතකම අනිවාය ධර්මතාාවයක් ගග මනසිකාරය කියල කියන්නේ හිතට අරමුණෙන් අයිං වෙන දෙන්න නැතුව නැවත නැවතත් හිත අරමුණට නන්වන ස්වභාවයක් අම්මා ඒ ඇවිල්ල සිත තුළ ඒෙදෙන චයිසික කියා වලියා එක චहिතසිකයා හිතත අරමුණෙන් අයින් වෙන දෙන්න නැහැ නැවත නැවතාත් හිත අරමුණට නන්වනවා කියන ස්වභාවයක් කල්පනා කරනවගේ ස්වභාවයක් පැහදිල්ද ඒ කියේ සිතත් ඒත් හිතත් එක යදන චෛතසික ධර්ම හොල ක්‍රියාකාරිතයයක්ද. අනිවාරයම ඒ කියන්නේ හිත ඇතිවෙනකොට හිත හැම හිතකම තියෙන්න්න ඕන හොදු චෛතසික හතත් තියෙනවා. පස්ස වීදනා සඥඥා චේතනා එකක්ගතා ජීවිතන්දිය මනසිකාර කියලා. ඒ මනසිකාර ඒ කියන්නේ, හිත ඒ අරමුණ ගන්න හදා්දී ඒ අරමුණෙන් අයින් වෙන්න දන්න නැතුව නැවත නැවත අරමුණු ගැනීමේ හිත යුදවන ස්භාවයක් ඒක හැමහිතකම යෙත්නවා නැවත නැවතා තවතවත් තවතවත් අරමුණු ගැනීමේ හිත යොදවන කියාවලියත් තියෙනවා ඒක තමයි මේ හැමහිතක දීමත් සිතාක් පාල වෙන කොට අපේ මනසිකාරය මනසිකාරය කල කියන්නේ තිෙවනා දම්මා මලසා තරුොහම එතකොට දැන් අපි ඊළඟට ගත්තහම කොහමද ඊළඟට මේ සිත් පහල වෙන්න කියලා කරම හැදීම දක්වා ක්‍රියාවලිය සිද්ධ වෙද්දි කොමදයක වෙන්න කියලගත්තහම දෙැන් ඔය ඇත්තන්ගේ චක්කුපපසාදී රූපාරමුණක් ගැටු නහාම ඒ චක්කුපසාදේ රූපාරමුණක් ගැටෙනකොට ඒ වෙලාවේම හදවස්තු වේ අකණ්ඩෝම ඇතිවනතුව යන සිත්්පරම්පරාවේ බවාංග චිත්ත සන්තතිය ඒක ගැටෙනවා. ඒකේ ස්වභාවයක් විදිහට ඒකෙන් සිද්ධ වන දෙයක් විදිහට වෙන්නේ වෙනසා ගැතිවෙනවා. ඒක හරියට, බවංග චලනයක් ඒ කියන්නේ ඔබේ චිත්තසන්තතිය දිහැම හිතාක්ම මොකක්කාරි අරමුණක්ක ඇතිවෙන්නේ මේ බවයේ පැවැත්ම සිද්ධ කරන්නේ බවාංග චිත්ත සන්තතිය ඒ බවාංග චිත්ත සන්තතියේ පතිසන්ධී විඤ්ඥානය ඉඳලා චෘතිය දක්වා තියෙන්නේ කලින්භවේ මමෑන වෙලාවේ ඒ ඇතුුණු අන්තිමයේ කර්මසිත්වල යාර අම්මනය ඒ අ ඒ අරමුණ සෙලවෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒකයන්නේ බවාන්ගේ අරගෙන තියෙන අරමුණ සෙලවෙනවා ඒ බවංග චලනහිත ඇතිවෙලා නැතිවගියාට පස්සේ බවාංග හිතේ තිබබ අරමුණ නැතිවගිහිල්ලා හිටගත්තන ඊට පන්සේ අලුත් අරමුණත් එක්ක සිතක් පාල වෙන්න ඕන අතීත බවංග හිත හිට පස්ස බවංග චලනීමේ සෙලවනය එක ඊට පස්ස බවංගු පච්චේදේ අර හිතංගත්තා අරමුණ නැති වෙලා යනවා. එක යන බවන්ගේ අරගෙන ති ාරමුණ නැති වෙලා යනවා අලොත් අරමුණේනවා අලුත් අරමුණ ඇසේ ඇතිවන ඒයා අලොත් අරමුණත්ත එක පංචත් දවාරා ව්‍යන හිත ඇතිවෙනවා මෙ චිත්තවීතියේ පංචාත් දවාරාවජ්්‍යන හිත අර මේ දොරටු මේ ඇසකණනාසේ දිවශරීදය කියනේ දොරටුවලට මේ යොමුුවන ආවර්චනය කරන හිත ඇතිවෙනවා. අර ඇසේ ඇතුවුණු අරමුණත්තෙක්ක. ඉර්පසේ ඇසේ චක්ුවිඤ්ඥානය පහළ වෙනවා චක්කු විඤ්ඥානය රූප අරමුණ ගන්නවා, ඊළඟට මේ රූපාරමුණ ගැනීම විතර ඒ හිතින් කෙරෙන චක්කු විඤ්ානය ඒක හදවස්තුයේ ඊට පාස ඇති වෙනවා ඊළඟහිත චක්ු විஞ්ඥානයෙන් පත් සම්පටිච්චනය අරහි අර අරමුණ පිළිගන්නා හිත ට සතීරණ හිත අරක පිළිබඳ තීරණයක නිශ්චයකට එන ඒකෙන් විමසා බලගන හිත ම්පස්ස ොට්ටපනේ නිශ්චයකට එනහිත ඔයවාගේ ඉතාම වේග සිත් කීපයක් ඇතිවෙනවා ඒ සිත් කීපයම ඇතිවෙලා ගියාට පස්සේ ඒ ඇති වෙනව නැති වෙනවා ඒ ඒ වගේ ක්‍රියාව සිද්ධ වෙනවා ඊළඟට සිද්ධ වනදී තමයි මේ වොට්ටපනය හිතීම් පස්සේ කරර්ම සිත්්තික ඇතිවෙනවා කරමහිත් හතාත් තියෙනවා ඒ කර්ම සිදත් හතේ තියෙනවා ඒ අකුසල් විදියට ඇති ගන්නවනම් අලෝබේ අදෝසේ අමෝහය. කුසල් විදිහට ගන්නවනම් ලෝබේ දේසේ මෝහොය. ඒ යන හේතු කියේන නමින් හඳුන්වන චෛතසික ධරම හයත් තියෙනවා. ඒ චෛතසික දර්ම යෙදෙන්නේ එක්කෝ තුනක් විදිහට එක්කෝ දෙකක් විදිහට එක්කො එකක් විදිහට. අකුසල්නං අකුසල් වලදි ඒක යෙදෙන්නේ දෙකක් විදිහට මෝහොය විදිහට එහමනැත්තන් දෙකක් විදිහට ලෝභය මෝහය විදිහට දෝසේ මෝහේ විදිහට කුසාන කුසල්වලදී ඒක අලෝබේ අදෝසය විදිහට හේතු දෙකක් විදිහට එහෙම නැත්තං අලෝබේ අදෝසය අමෝහේ හේතු තුනක් විදිහට ඒත්නවා හේතු දෙකක් විදිහයට තුනක් විදිහට එකක් විදිහටයේ දෙෙද්දී අකුසල් වලදි තමයි දෙකක් හෝ එකක් විදිහටේදෙන්නේ කුසල්වර්දියේ දෙෙන්නේ දෙකක් හෝ තුනක් විදිහට. මේ හේතු මේ හේතු කියන හරියට ගාහක මුල් බැස ගන්න වගේ ගහක මුල් වගේ අරමුණ ගන්නකොට ඒකට මුල් බැස ගැනීම වැදගත්. ගහක හරියට මුල්හමය මුල් බහිනාව වගේ සිතගත්තාම හිතයෙදන අනේ චයසික ගත්තාම හිතයි ඒ හිතේතියෙන අනේ චයල්සික ධර්මයි ඔක්කෝගේම මෙ ප්‍රධාන මේ ඒ ඇලීමක් හෝ ගැටීමක් හෝ නොවැලීමක් හෝ නොගැටීමක් හෝ නුවන හැසරවීමක්හෝ විදිහට මේ ධර්ම යෙදෙනවා. ඒවගේ යෙදන හේතුෝ කියන ධර්ම යෙදෙන, ජවන්සිතත් හතාත් තියෙනවා ඒකෙන් පලවැ ජවන්සිත සිතේ තත්ත්වය අලුත්තරමුණක් එක්ක ගත්තය එකක් හෙන්ද විපාක සක්තියක් ලැබෙන්න්නේ මේ ජීවිතය ඉදිරිකාලෙටි විතරායි. මැද ජවාන්සිත් පහත් තියෙනවා ඒ මැද ජවන්සිත් පහ පළවැනිියකට වඩා ඒ අලුත් අරමුණ එකහිතකින් අරගත්තයකනේ ඊට පසයක පුරුදු අරමුණක් මේ ඒක නිසා පලවැනිියකට වඩා ඒකයි තිකක් මේ බලවත්. ඒ කියන අපරාපරිය වේත්්‍යවාසයෙන් කවධරි විපාක දෙනකොට මුලින් විපාක දෙන කොටස තමයි අයිතිවේන්නේ ඊට පාසේ ඊළඟටයක තවතිකක් මේ බලවත්වෙනවා තුන්වැනි ජවන්සිතවේද හතල්වැනි ජවාන්සිතවවෙද ගොඩක් බලව පස්සන ජවාන්සිතවේද ්‍යාපා දුරුවලයි හයවැනි ජවන්සිතවේද්‍යාපා දුරුවලයි එතකොටඒ මැදතිබ්බ ජවන්සීත් පහ අපරාපරියවේදනිය විදියට කවදහය දවස්ස කරහත්ත පීනවම්පානකම් විපාක දෙනවා. සදැහැබරි පිංුවන ඊට පස්සේ ඊළඟට. ඊළඟට කවදහරි දවසක, හත්ත පීනවාම් පානකම් විපාක දෙන කර්ම සකස්සීනීම මෙ පස්ස සිද්ධ වන දේ තමයි. අනාගතයේ ඊළඟ භවේ විපාග දෙන කරම සකස්සන හිත, අන්තිම ජවන්සිත පහළ වෙනවා. අන්තිම ජවන්සිත පහළ වෙනවා එතකොඩ පළවැනි ජවන්සිත දිට්ට ධම්මවීත් නියවසයෙන් මැද ජවන්සේත් පහපරාපරයියවීදත් නියවස්සයෙන් අන්තිිම ජවන්සිත කවද හැදවසක, අන්තිම ජවන්සිත ඊ ළඟ බවේට උපාච්ච වීත්නිය වසයෙන් විපාක දෙනවා. ඩිකයන් දිත්තධම්ම වීත්නය වසයෙන් විපාක දෙනවා උපපාජ වවීත්නය වසයෙන් විපාක දෙනවා අපරාපදිය වීත්නය වසයෙන් විපාක දෙනවා කවදහැදවසක රහත්ත පීනවම්පානකං නාමරූප ධර්ම උපද්ධ වන කාණාවේදී ඔය මැද ජවන්සිත් පහ තමයි විපාක වසයෙන් ලැබෙන්නේ එතුර කර්ම සකස්වවෙන්නේ තැන. ඔ ඇත්තන්ගේ කර්ම සකස්සෙන්නේ චක්කු විඤ්ඥානය පහළවන තැන නෙමේ චක්කු විඤ්ඥානයේ පහළවෙන්නේ ඇසේ ඔය ඇත්තන්ගේ සබ්දහන සෝතවිඤ්ඥානය පහළවන් තැන්නේෙමේ සෝතවිඤ්ඥානය පහළවෙන්නේ කනේ රෝම ඉද්දක් වගේ ඇලතියෙන් තැන ඔය ඇත්තග ජිවහා විඤ්ඥානය පහළවන් තැන්නේෙේ ඔබේ දිවේ නිලුම් පතක් වගේ පැතිෙල්ලා තියෙන තැන ඒජූ හවිඥානය පහළවෙන්නේ ඒවාගේම ඔය ඇත්තන්ගේ සරීරයේ ඉස්පාසයේ දැන්න තැන්න නෙමෙයි එඒ සරීරයේ නියපොතු කෙස්වාගේ තැන් ඇරෙන්න්න අනෙත් හැම තැනකම. මතුපිටේ ප්‍රසාදරූපේතියෙන් තැන ඒ අරමුණු දැනීම සිද්ධ වෙනවා ඒ තැන්න නෙමෙයි මෙේ ඒව ඇත්තන්ග මේ ලෝබදේශමොෝහ කර්ම සකසීම වෙන්නේ ඔය ඇත්තගේ කරම සකස්සීම සිද්ධ වෙන්නේ ද වස්තුව ඇසුරේ පවතින චිත්ත සන්තතියේ කර්ම සිත්වල ඒ කරම සිත්වල අලෝභය අදෝසය අම්මෝහය කියන හේතුතුනය එකට ඒත්න අවස්ථා තියනවා ඒත් ඒක අ තියදෙනකොට ඒවාගේත් අඩු වැඩිකං වෙනස්කං ඒ ඒ චෛල්ස්කවල විශාල වෙනස්කං අඩු වැඩිකන් තියෙනවා හිටං හිතට ඒන්න චෛල්ර්සකවල විවිධාකාර වෙනස්කම් තියෙනවා ඒ වගේම... දිහේතුක විදිහට හේතු දෙකක් අලෝබේ අදෝසේ යෙදෙනවා ඒ වක්කෝම කුසල කරම විදිට පළවැරි ජවනයට දිට්ට ධම්මවීත් නියවෙනවා අන්තිමජාවනයට උපාචවීත් නියවෙනවා මැද ජවන්සිත්වලට කවධහරි දවසක රහත්තපීන් වාම්පවානකාං අපරාපරිය වීත්නිය වෙනවා. අකුසල් වලද්දීත් එහෙමයි අකුසල් වලදීත් ඒ ඇත්තන්ට, ඒලෝබේ දේසේ මෝහය කියෙන හීතු තුනින් ලෝබය මෝහය හරි දෝස්ේ මෝහය හරි මෝහය හරි ය දෙෙනවා ඒ එෙදෙන හේතුවල පලවැනි ජවනයට දිට්ඨධම්ම වීත්නි විපාක හම්බ වෙනවා. අන්තිම ජවනයට උපාජවීත්නි විපාක හම්බ වෙනවා මැද ජවන්සිත්තලට අපරාපරිය කවද හැදවස කරහත්ත පී නවාම්පානකං විපාක ධර්ම හම්බ වෙනවා. මෙිනිමහින්ද තමායි අපි භාවනා කර කර පුරුදු කරන්න ඕන. කුසල්ම. මකද ඒකට හේතු ඇවිල්ල පල්ලෙවී පල්ලෙවී උමත්තුවෙන් වගේ තියෙන ආස්ත්‍රව කියන අකුසලධර්ම තියෙනවානේ කාමාසය, බවාසව දිට්ටා සවි්්‍යාසව ඕවම දිගෙන්දිකට ඇතිවන විද්‍යයට හිත පුරුදුවෙලා තිබ්බොත්, පේන පේන අරමුණුත්යක චිත සන්තතිය තියෙන් ඇතිවෙන්න ඔයා කුසල ධර්ම. දැනෙන දැන්න අරමුණුත්යෙක්ක ඇහෙනහෙන අවේ අරමුණුත්තෙක්ක චිත්ත සන්තතීබා ගාතේම පුරුදු කරල තියෙන ආශ්‍රවල හැටියට අනුසේධර්මවල හැතියට ඕගධර්ම යෝගධර්ම සංයියෝජෙන් ධර්ම ගාන්තධර්ම ක්ලේසධර්ම උපාධානයෝ මේ නීවර්නම එකඒක අකුසරධර්මවල හැටියට එකඒක විදිහට කර්ම සකස්වෙනවා. ඒ කර්ම කොහොම ඇතිවුුණත් ඒක පලවැනි ජවනයට දිට්ටධර්ම වේත්නී විපාකයක් හම්බවෙනවා මැති ජවන් වලට කවද දවස කරහත්ව පීනවාම් පානකම් විපාකයක් हमබ වෙනවා ඒවාගේම අංचම ජවනයට උපච्ච වීत्नी විපාකයක් हमබ වෙනවා ඒක ඒ විදිහත තීරුන්ගන්නට ඕන තැන්ට पැහදිලද හමोट पैदिල स्वा स्वा लि बावा सिदध බවංග චලනසා බංු පච්ේ ඒ දෙකේ වෙනසම කතිස්වන්නස අතීත බවංග බවංග චලන බවංගු පච්චේද අතීත බවංග හිට ඇවිල්ල කලින් බවංග චිත සන්තතිය ගත්තාර මුණත් එක්ක වෙනසක් නැති ඇති වෙනවා ඊට පස්සේ මේ ඇසෙන් රූප අරමුණ ගන්නකොට කණෙන් සබ්ධරමුණ ගන්නකොට චිත්ත සන්තතිය ඇත්ලතයම් වෙනසක් වෙන අමුත්තක් වෙනවා. ඒ වෙනස තමයි අ අතීත භවංග මේ සිතයෙන් පස්සේ ඒ බවන්ගේ ගත්තා අරමුණ සෙලවීමක් වගේ දෙයක් වෙනවා. එල්ියෙනවා වගේකා ඒක අයින් කරන්න ඉවත්වන්න පුළුවන් විදියට ඒ සිතින් සෙලවීමක් ඉවත් වන්න පුළුවන් දුරුවලවීමක් වෙනවා දුරුවල වුණු හිතෙන් පස්සේ බවංකු පච්චේදේ ඒ අරමුණ ගලවා ඉවත්වන හිතාක් ඇතිවෙනවා අරමුණ ගලවා ඉවත්වන හිතෙන් පස්ස තමයි පංචත් දවාරා වචචනයේ සිත අර චක්කු හෝ සෝත හෝ ඒ විඤ්ඥානයේ ගන්න අරමුණත්ක්ක ඇතිවෙන්න මනා අයතනේ ඊට පස්සේ ඇසේ ඇැතිවෙන චක්කු විඤ්ඥාන කනය සෝත විඥානාදී පැජද ැස්හන් ෝ අවරමන් වහන්ස ඇතින්දි බවංග උපච්ේද කියන්නේ අ බවාංග සිත එතන ඉවත්වෙනකද පංචාත්බාරවල්ජනින් සිතක් එනකොට අරක ඉවත්ව කරන සිතට දෙතකොට එන්නේෙක උපච්චේද කියලා අපේ මැතිනියන බවංගු පච්චේදයෙන්ග එන්නේ බවාංග සිතේතියෙන අරමුණ වත්ටීම අරමුණ අයින්කිරීම දෙැන් අර හිතකට අරමුණක් නැතිව ඇතිවෙන්න බෑන අනිවාරයෙන් අරමුණක් ඕෝන්න කොට බාංග චිත්ත සන්තතියේ තියෙන අරමුණ සම්පූර්ණයීම ඉවත් වෙන්න ඕන ඉවත් කොත් තමයි අලොත් අරමුණ ගන්න අඒක හිතකට අරමුණු ගොඩක් ගන්න බැහ දන අරමුණ අයින් කිරීම තමයි අපේ මෙතනන මෙතන්දි වෙන්නේ ඒ මයි වන්ස බෝපින් තේරුණා අපි මැත්තුමනි ඒවගේම අද කාලයත් එක්ක මට මෙතකින් වැඩසටහන අවසංකරන්න වෙනවා අපි ලැබන සතියටත් තව කල්තිය මුදය අහම වස ඒමශවාස මෙතන දඳලා පටගමු ලබන සාතිය ස්හස න්සවෙ කයුතා මත්තුමන අදවසි එහමන මතෙක් කියලා රැස්කර ගත්ත පුුණේ සම්බාරෝ මියගී ඥාතිීන ටනුමුදදන් වී වායිකල සාත්නාදය පවත්රන්නමර හොඳ මාතෘකාවන්න නිසා මේ කට්ට ලොලදාම සභාග වැන්න කියලා අපේ මෙත්තුම සත්පුරසපින්ග බලන්න ඔඇත්තන්ට ඔක්ොම දේවා දැනගන්පුල හරිම නිරවුල්ල පැහැදිලුව කිසිදු ගැටලුවක් නැට ඔක්කොම සක් සුදස්සේ පැහැදිලුව දැන ගන්න පුළුවන් මේ දේ සනාමහලා ඔබේ ජීවිතයට පුතුමාලෝකයක් ලබාදේවි අනිවාරීම ලබන සතියත් වැඩ සටහන පැවැත්වෙනවා හැමෝම සහභාගවෙන්න අපි ඔබට ගැටලු අහන්නත්කර දෙනවා හැම වැ සටහනකම කලාතුරකි මේවාගේ කාලේ පොඩ්ඩක් අඩු කරනව අවස්ථාත් ඉඳල හිත්්දයිනවා එනමුත් වැඩිපුරාපි කාලයෝ ඇත්තන්ෙ ො කන kan බදනවා ලබ සති කවට සබදවබ එහමනන් දෙවියන්ටත් මේපින්ං අනමෝදන් වී වායිකල සාත් නාදයක් පවත්තන්න है නිවන්දකින්න මේපං හහිට වී වායිකල සානාදයක් ප ස බර පින්ංවත් නඔබට අසර්වාද කරන්නේ ඕස්ටේරියය පදිීංචි අපිහා සංගරත්නය දරු ස නිහසය දැක බලාගෙන අපපස්ථාන කරමින් සවපසේ අපපපස්ථාන කරමින් කටයුතු කරන විශසාමල තුද හමුදා කරන ල අපේ කාලිග ගුණරත්න මැතිදදුන්ට ඒ දායාබර මැතිනය පින්ංවත් අපේ සම ති ගුණ රත්න මැතිනයට එදනයම දරුවන්ට සහ පවලේසියඋ දෙ නාටම අපි හාසසිර්වාද ක න වි රටවල සිට්න මවුර පීවුවරුදු පුතුන් බට අ සිර්වාද කරන්නන්නේ ඔබ සැමට තුනරුවන්ගේ සරණින් නිදුुක් නිරෝගී තිීදකා විස ලබේවා ස සීලී නිච්චං වදදා ප්‍රචායිනෝ චත්තාාරු දම්මා වඩ්ඩන්ති ආයුුවන්ඩු සුකම්බලං ආයුරාරුගේ සම්පත්තියේ සග සම්පත්ති මී වචේ අතුූ නිබාන සම්පත්ති ඉමිනාව ති සமிච සීලවගනවන්තම්ක්ෙතංගනුත්තර දුල බේන මයා ලදම් ප තුම්බන්දි තුම්බර සාරි පුතාදි තේරනං ගතම් පඩිපාටිය සදදා සීලදයා වාසන් බුදධ පුතා හැමදිනනාටම තිරුවන් සරණයි වා